අයි බෝවන් යාළුවනේ ඉතින් සුපුරුදු පරිදි ඔයාව අදත් පිළිගන්නවා මිස්ටර් ගීක් YouTube channel එකේ නේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එපිසෝඩ් එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එක වතුරෙන් ආරක්ෂිතද? ඔයාගේ ෆෝන් එක කොච්චර දුරට වතුරේ පාවිච්චි කරන්න පුළුවන්ද කියන ඔන්න ඔය වගේ කරුණු පිළිබඳව. ඉතින් ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම හරියට බලාගෙන හිටියොත් ඔයාට කරුණු තුනක් පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් පළවෙනි කරුණ තමයි ඔයාගේ ෆෝන් එක කොච්චර දුරට වතුරයට පාවිච්චි කරන්න පුළුවන්ද? ඔයාගේ ෆෝන් එකේ පීරේට් එක කොච්චරද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කරුණ විදියට ඔයාට අවබෝධයක් ලැබෙවි. ඔයාගේ ෆෝන් එක හදිසියේවත් වතුරට වැටුනොත් ඒකෙන් ඔයාගේ ෆෝන් එක ඩැමේජ් එකක් වුණොත් මොකද කරන්නේ? ඒකට තියෙන ප්‍රථම ආධාර මොනවද සහ ඉදිරි පියවරවල් මොනවද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඉතින් තුන්වෙනි කරුණ විදියට ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක වෝටර් ප්‍රූෆ් නෙවෙයි නං. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක වතුරට ගෙනියන්න බැරි නම් වතුරේ පාවිච්චි කරන්න බැරි ෆෝන් එකක් නම් කොහොමද ඔයාගේ ෆෝන් එක වතුරයට පාවිච්චි කරන්න කියලා මේන් මේ වීඩියෝ එකෙන් අපි කතා වෙනවා. ඉතින් ඔන්න ඔය පිළිබඳව හරි අවබෝධයක් ගන්න වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියන ඉල්ලීමෙන් අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ඉතින් ඔයා සාමාන්‍යයෙන් අලුතෙන් ෆෝන් එකක් මිලදී ගන්නව නම් ඔයා ෂොප් එකට ගිහිල්ලා හරි Google එකේ සර්ච් එකක් දාලා හරි බලනවා ඇති. ඔයා මිලදී ගන්න තියෙන ෆෝන් එකේ කැම් එක කොහමද, බැටරිය කොහමද, ඩිස්ප්ලේ එක කොහමද, RAM එක කොහමද, ස්ටෝරේජ් එහෙම කොහමද කියලා ඔන්න ඔය වගේ කරුණු පිළිබඳ ඔයා අවබෝධයක් ලබාගෙන තමයි ෆෝන් එකක් මිලදී ගන්නෙ. හැබැයි ඔයා IP rate එක කොච්චරද කියලා බලන්නේ නැතුව ඇති ෆෝන් එකක් මිලදී ගන්නවට. ඉතින් IP rate එක ගැන කතා කරනකොට IP rate එක ෆෝන් එකේ විතරක් නෙමෙයි ඔයා පාවිච්චි කරන හෙඩ්සෙට් එක ඉයර් ෆෝන් එකටත් IP rate එකක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් IP rate එකෙන් මැනගන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා. වතුර යට කොච්චර ගෙනියන්න පුළුවන්ද, වතුරේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව කොච්චරද, ඊට පස්සේ දූවිල්ලෙන් සහ අපි අත්යෙන් භාවිතා කරනකොට ගෑවෙන දේවල් වලින් කොච්චර විදියට ඩැමේජ් එකක් වෙනවද, ඊට පස්සේ දහඩියෙන් කොච්චර ඩැමේජ් එකක් වෙනවද, ඊට පස්සේ ෆෝන් එකට කෙලින් වැටෙන වතුර නැත්නම් ඇදේට ওই විදියට වැටෙන වතුර වලින් කොච්චර ෆෝන් එක ඩැමේජ් එකක් වෙනවද, කොච්චර ආරක්ෂාවක් ෆෝන් එකට තියෙනවද කියන ඔන්න ඔය වගේ කරුණු ගොඩක් IP rate එකෙන් මැනගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ IP rate එක ඔයා දන්නේ නැත්නම් සමහර විට ඔයාගේ ෆෝන් එකේ box එකේ ඒක ගහලා ඇති, නැත්නම් ඔයාට පුළුවන් Google එකේ search කරලා බලන්න ඔයාගේ ෆෝන් එක නම type කරලා IP rate එක කොච්චරද කියලා. ඉතින් ඒකෙන් ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් වේවි IP rate එක ඔයාගේ ෆෝන් එකේ කොච්චර දුරට තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් Apple ෆෝන් එක IP rate එක තියෙන්නේ 68, ඊට පස්සේ Galaxy ෆෝන් එකක් ගත්තම 68 සහ 67 විදියට අලුතෙන් එන ෆෝන් වල බලා ගන්න පුළුවන්. ඉතින් IP rate එක බලා ගන්නකොට ඔයාට බලා ගන්නවා 68 කියනකොට ඉලක්කම් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි ඉලක්කමෙන් කියවෙන්නේ සාමාන්‍ය ෆිසිකලි දේවල්. ඒ කියන්නේ අපිට අතෙන් අල්ලලා අපිට ඩැමේජ් එකක් වෙනවා නම් කුඩු જાතියක් හරි දූවිලි જાතියක් හරි වැදෙනවා නම් අන්න ඒකේ ඩැමේජ් එක කොච්චරද කියලා තමයි පළවෙනි ඉලක්කමෙන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙවෙනි ඉලක්කමෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය වතුර යට ගෙනියන්න පුළුවන් හැකියාව, වතුරෙන් කොච්චර ඩැමේජ් එකක් වෙනවද, දාඩියෙන් කොච්චර ඩැමේජ් එකක් වෙනවද, ඔන්න ඔය වගේ දේවල් තමයි දෙවෙනි ඉලක්කමෙන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ ඔයාට දැන් පේනව ඇති ඔයාගේ ෆෝන් එකට අදාළ IP rate එක අනුව ඔයාගේ ෆෝන් එකේ ඔන්න ඔය හැකියාව කොච්චරද කියලා ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. ඉතින් ඔන්න ඔය විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සමහර ෆෝන් වල තියෙනවා IP 68 එහෙම නැතුව පළවෙනි ඉලක්කම විදියට x අකුර තියෙන ඒවා. ඉතින් ඒ විදියට x අකුරක් ඔයාට බලා ගන්න පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකේ ඒකෙන් ක්‍රිය වෙන්නේ ඔයාගේ ෆෝන් එක දූවිල්ලෙන් වගේ දේවල් වලින්. ඒ කියන්නේ ෆිසිකලි ඔයාට අතින් වගේ ගාන කුඩු වගේ දේවල් වලින් ඔයාගේ ෆෝන් එක ආරක්ෂා වෙන්නේ නැහැ කියලා තමයි, ඔයාගේ ෆෝන් එකේ ඩැමේජ් එක ගොඩක් වැඩි කියලා තමයි ඔන්න ඔය x අකුරෙන් කියවෙන්නේ. ඉතින් සාමාන්‍ය දැන් එන ෆෝන් වල X එන්නේ අනිවාර්යෙන්ම මොකක්hari ඉලක්කම් දෙකක IP rate එකක් තමයි එන්නේ. දැනට තියෙන හොඳම IP rate එක තමයි 68. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Apple iPhone වල භාවිතා වෙන IP rate එක තමයි 68 කියන්නේ. සාමාන්‍යයෙන් දැනටත් Galaxy phone හොඳම අලුත් ෆෝන් වල 68 තමයි භාවිතා වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක වතුරෙන් කොච්චර ඩැමේජ් වෙනවද, ඔයාගේ ෆෝන් එක දූවිල්ලෙන් කොච්චර ඩැමේජ් වෙනවද, නැත්නම් කුඩු වගේ જાතියකින් කොච්චර ඩැමේජ් වෙනවද කියලා ඔයාට ඔන්න ඔකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට පළවෙනි කරුණ මම අර කලින් කියපු කරුණු තුනෙන් පළවෙනි කරුණ පිළිබඳව ඔන්න ඔය විදියට පොඩි අවබෝධයක් ඔයාට ලබා දුන්නා. ඉතින් දෙවෙනි කරුණ තමයි හදිසියේවත් ඔයාගේ ෆෝන් එක වෝටර් ප්‍රූෆ් නෙවෙයි නං, ඔයාගේ වෝටර් ප්‍රූෆ් ෆෝන් එකක් තිබුණත් ඒ වෝටර් ප්‍රූෆ් ෆෝන් එක ඒ කියන්නේ IP rate එකට වැඩියෙන් ඔයා වතුර යටර යනව නම් ෆෝන් එක ඔයාගේ ෆෝන් එකට යම් කිසි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අන්න එහෙම ඩැමේජ් එකක් වුණොත් මොකද කරන්න කියන එක පිළිබඳව තමයි
දෙවෙනි කරුණ විදියට අපි සාකච්ඡා කරන්නේ ඉතින් එහෙම දෙයක් වුණොත් හදිසියේවත් ඔයා මොකද කරන්න කියන එක පළවෙනිටම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක ඔන් කරන්න එපා හැකී ඉක්මනින් ඒ ෆෝන් එක ක්‍රියා විරහිත කරන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් වතුරට වැටුණාට පස්සේ මුලින්ම බලන්නේ ෆෝන් එක ඔන් වෙනවද කියලා. ඉතින් එහෙම බලන්න එපා ෆෝන් එක ඕෆ් කරලා තියන්න. මොකද ඇතුලේ තියෙන සර්කිට් වර්ග ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එක ඇතුලේ තියෙන සර්කිට් කියලා. ඉතින් ඒ සර්කිට් වලට වතුර ගියොත් ඒ සර්කිට් ක්‍රියාත්මක වෙන විට වතුර ගියොත් ඒ සර්කිට් අයින් වෙලාම යන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ නැති වෙලා ක්‍රියා විරහිත වෙලා පිච්චිලා යන්න පුළුවන්. ඒක නිසා ඔයා ෆෝන් එක ටග් ගාලා ඕෆ් කරන්න. ඒක තමයි ඔයාලා ගන්න තියෙන පළවෙනි ක්‍රියාමාර්ගය. දෙවෙනි ක්‍රියාමාර්ගය විදියට කොහොම හරි පිටතින් තියෙන දේවල් කොහොම හරි පිය දාන්න බලන්න. මොකක් හරි රෙදි කෑල්ලකින් හරි හෙයා ඩ්‍රයර් එකකින් හරි ඩ්‍රයි කරන්න බලන්න. මයික්‍රෝෆෝන් එක ස්පීකර් වගේ දේවල් හෙයා ඩ්‍රයර් එකකින් කොහොම හරි ඩ්‍රයි කරන්න බලන්න. හැබැයි ගොඩක් රස්නෙන් ඒක කරන්න යන්න එපා. එතකොටත් සර්කිට් වලට අවුලක් වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් කළා තුන්වෙනි පියවර විදියට ඔයාලා බලා ගන්න කරන්න පුළුවන්. හාල් තියෙන වාජනයක් අරගෙන හාල් වාජනයකට හාල් දාලා ඊට පස්සේ ඒක ඇතුළට ෆෝන් එක දාලා දවසක් වගේ කාලයක් ෆෝන් එක ඒ හාල් වාජනය ඇතුලේ තියන්න. එතකොට ෆෝන් එක තව වියලි වෙනවා. ඉතින් අන්නේ ඒ විදියට තමයි පියා මාර්ග තුනක් තමයි ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ෆෝන් එක ඔන් කරලා බලන්න ෆෝන් එක වැඩ කරනවද නැද්ද කියලා. ෆෝන් එක වැඩ කරනවා නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදියට ඔයාට දිගටම ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හදිසියේවත් ෆෝන් එක වැඩ නැත්නම් ඔයාට සීදු වෙනවා ෆෝන් එක හදන්න ෂොප් එකකට ගෙනියන්න. ඉතින් අර මං කියපු පියවරවල් තුන සාමාන්‍ය ප්‍රථම ආධාර පියවරවල් තුනක් විතරයි. ෆෝන් එක ගලවන්න කියන්න මුකුත් යන්න එපා. ඊට පස්සේ ඔයාට ෆෝන් එක වැඩ නැත්නම් අර පියවරවල් තුන කළත් වැඩ නැත්නම් ඔයාට පුළුවන් ඒක වෙනම ෂොප් එකකට ගෙනහිල්ලා අලුත් වැඩියාවක් කරගන්න. ඉතින් ඔන්න ඔය විදියට කරුණු දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් වුණා. තුන්වෙනි කරුණ තමයි ඕනෑම ෆෝන් එකක් වතුර යටට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක මේ වෙනකොට වෝටර් ප්‍රූෆ් ෆෝන් එකක් නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එක වතුර යටට ගෙනියන්න පුළුවන්ද කියන එක තමයි තුන්වෙනි කරුණ. ඉතින් ඔයාගේ ෆෝන් එක නිකන් ඔයාගේ ෆෝන් එක අතේ තියෙන විදියටම වතුර යටට ගෙනියන්න බෑ. ඒකට තියෙනවා වෙනම කේසින් වගේයක් දැන් නිර්මාණය කළා. ඉතින් ඒක ඔයාට සාමාන්‍යයෙන් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. සාමාන්‍ය ඔයාගේ කඩේක ෂොප් එකක ඒව මිලදී ගන්න තියෙන්නත් පුළුවන්. නැත්නම් ඩරාස් එකේ වගේ ඔයා බැලුවට පස්සේ ඒ වගේ කේසින් වර්ග ඔයාට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කේසින් එකක් අරගෙන ඒකේ වෙනම ඔයාගේ පවර් බටන්, වොලියු බටන් වලට වෙන වෙනම බටන් විදියටත් නිර්මාණය කළම තියෙනවා ඒ කේසින් එකම. ඉතින් ඒ වගේ බටන් තියෙන කේසින් එකක් අරගෙන ඔයාගේ ෆෝන් එක වතුර යටට ගෙනහිල්ලා ඔයාට ෆෝන් ෆොටෝ නැත්තම් වීඩියෝ කැප්චර් කර ගැනීමේ අවස්ථාව තියෙනවා දැන්. ඉතින් ඒ විදියට ඔයාට ළඟ තියෙන ඕනෑම ෆෝන් එකකට ඒ විදිය කේසින් එකක් දාගෙන වැඩ කිරීමේ අවස්ථාව තියෙනවා වතුරේ යට වුණත්. ඉතින් ඔන්න ඔය විදිහේ කරුණු තුන පිළිබඳව අද වීඩියෝ එකෙන් පුළුල් අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති. මේ වීඩියෝ එක අවසන් වෙනකම් ඔයා බලාගෙන හිටියනම් ඉතින් ඔයාට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවද නැත්නම් ඔයාට මේ පිළිබඳ අත්දැකීමක් තියෙනවද කියලා යනුවොත් එක්කත් බෙදා ගන්න. පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න ඔයාගේ අත්දැකීම. නැත්නම් ඉස්සරහට වීඩියෝ එකක් අවශ්‍ය වෙන්නේ වීඩියෝ එකක් තියෙනවා නම් ඒ වීඩියෝ එක මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. මේ වීඩියෝ ගැන යමක් කියන්න තියෙනවා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. මේ වීඩියෝ එක යාළුවන්ට බෙදන්න ෂෙයා කරන්න පුළුවන්. නැත්නම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දැමීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න පුළුවන් අපේ channel එකෙන්. ඉතින් ඒක නිසා පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙනතුරු පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.